බයවෙච්චාය බොරු සමීක්ෂණ හදනවා. ජාතික ජනබල වේගේ ජනප්‍රියත්වය අඩු වෙලා කියන්නේ. දැන් අපි මොනාහරි කළා ජනප්‍රියත්වය අඩු වෙන. අපි ජනප්‍රිය වෙලා නෙමෙයි ජනතාව ජාතික ජනබල වේගයත් එක්ක අත්වැල් බැඳගෙන. ඒ නිසා මේ ගොඩ නැගෙමින් තියෙන්නේ ජනතා සුනාමියක්. ඒ සුනාමිය ජනාධිපතිවරණයාවත් මහමැතිවරණයාවත් ඔය බොරු සමීක්ෂණ වාර්තා ඔය හාල් මල් බෙදන වගේ නවත්තන්න බෑ. අනිවාර්යෙන් මාලිමාව පාර පෙන්නනවා ජනතාවට මේ රටේ බලය ජාතික ජනබල වේගයට ලැබෙන එක නවත්තන්න බෑ ඒගොල්ලන්ට. අපි නම් සමීක්ෂණ වලටත් වඩා විශ්වාසය තියන්නේ ඡන්ද ප්‍රතිඵලයට. එහෙම තනින් තනින් අහුලගෙන ගිහිල්ලා රැස්වීමක් පැවැත්වුවා කියලා අපි නම් ඒක කිසි ලෙසකින්වත් දකින්නේ නැහැ ලොකු බලවේගයක් හැටියට. ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගය මේ වෙනකොට රට පුරාම තියෙන රැස්වීම වලට ඒකරාශී වෙන පිරිස දැක්කහම තම පැහැදිලි කාටද බලවේගය තියෙන්නේ කියලා. සමහර දේශපාලන පක්ෂවල වගේ රට වටෙම්ම සෙනග ඇදලා සෙනග පෙන්දන සිරිතක් අපේ පක්ෂේ නැහැ. රාජපක්ෂ පවුලට දේශපාලනය කියන්නේ බිස්නස් එක. ඉතින් ඕකේ නාම රාජපක්ෂ මහත්තයාගේ දරුවටත් මොකක් හරි තනතුරක් දෙයි. තව ටික තල් දවසකින්. රාජපක්ෂ මහත්තයා මතක ඇදෙනේ ඒ දවස්වල සැපද දැන් සැපද ලුණු ලාභද අල ලාභද කියලා අහපු කොච්චර විනාශයද මේ රටට කරේ බලන්නකෝ. තමන්ගේ පවුලට කණ්ඩ බොණ්ඩ දෙන්න මුළු රටම විනාශ කරා. මහින්ද රාජපක්ෂ මහත්තයාතුළු රාජපක්ෂවරු මේ රටට මහා විනාශයක් කළා නම් යුද්ධය අවසන් කරපු නායකයා අපිට ඒකට ගෞරවයක් තියෙනවා. 30 අවුරුදු යුද්ධයක් තිබිච්ච යුද්ධය ඉවර කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඔය කියන විනාශයක් කරා 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 කියලා කෑ ගහනවනම් අද අපිට කියනවනම් අද අපි උන්ගේ ආණ්ඩුවේ ඉඳගෙන මේ රට ගොඩනගන්නේ උණුත් එක්ක ඉඳගෙන කෝ අල්ලපන් හොරු කියනවනම් හොරා හදපු අම්ම කවුද? එදා 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා පුටුවට ගේන්න වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණ ජෙප්පෝ අනිවාර්යෙන්ම මේකට වගේ කියන්න ඕනි. එදා එක්සත් ජාතික පක්ෂය ගිහිල්ලා සහයෝගය දැක්වේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා. 2010 අපි සහයෝගය දැක්වේනේ. කවදද අපි සහයෝගය දක්වලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ විදියට?